Andate a vedere la potete, stava a dire che aveva danni un canti anni, non mi pare che aveva danni un caramo, da se ne a dire vare tu la tua mia pinne, ma poi da spalla a me viene a vedere la potete a dire che la vita è più lunga, pare che attacca avanzano, caramite, e la potete che ne calpana a fare da vedere la potete, buho avanzava di buho di una hitano ai tamasiro, නොතේරෙන්න්නාව නොදන්නාව ඉතාම සංකීර්ණ පොතක් විදියට ඒ පොත අධ්‍යනය කිරීම හෝ හැදහැරීම හෝ ඒ පොත ඉගැන්වීම ගොඩක් රට මගහරින අවස්ථාවල් තියෙන්න්නට පුළුවන් නොතල්දරා පොත ගැන කල්පනා කරද්දී විවිධ ව්‍යාජි ගැන්වීම් සහ විවිධ දුර්මත නිසා තමයි මේක වියවුල්කාරී පොතක් බවට පත්වෙන්නේ. ඉතින් මේ දක්වා ඉගෙන ගත්තාව පරිච්ඡේද කීපය ඉතා ඉක්මනින් කෙටි සාරාංශයක් විදිය මුනෝති ගත් දවසේ අපි දකිනවා මුල් පරිච්ඡේදයේදී අපි දැක්ක එළදරව් පොතේ මූලික පදයේ විදිහට පළවෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය නුඹ දුටු දේද දැන් තිබෙන දේද සිදුවෙන්ට තිබෙන දේද ගැන ලියාපන්න කියලා යොහන්තුමාට නියෝග කරනවා. එතකොට දුටු දේ කියලා කියන්නේ ඇත්තම යේසුස් වහන්සේගේ ජීවිත කාලය සම්බන්ධයෙන් කාරණය. දැන් තිබෙන දේ විදිහට යොහන්තුමා ක්‍රිස්තු වර්ෂ 99 100 කාලේ හිටියත් සභාව සම්බන්ධයෙන් කාරණේ ගැන තමයි ඉතින් අපි දකිනවා. එළදරව් පොත 2 3 පරිච්ඡේදවලදී සභා යුග 7ක් සම්බන්ධයෙන් කතා කරන ලබනවා. ඊතර සිදුවෙන්ට තිබෙන දේ ගැන කතා කරද්දී එළදරව් පොතේ 5 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ ස්වර්ගික යුගයක් ගැන නැත්නම් අනාගතයේ පුරොන්දේශය ගැන තිබෙනව කොටසක් ගැන තමයි කතා කරන්නේ. ඊතර දෙවන තුන්වෙනි පරිච්ඡේදයේ අපි දැක්කා සභා යුගය ගැන කතා කරා. සභාවල් 7ක් ගැන නැත්නම් සභා යුග 7ක් ගැන එපි සභාවෙන් ඇත්තම එතන අපෝස්තල යුගය ගැනත් ඉන්පසු පීඩා සභා යුගය ගැනත් අඳුරු සභා යුගය ගැනත් රෝමන් කතෝලික සභා යුගය ගැනත් ඊට පස්සේ ප්‍රතිසංස්කෘත දෙන්තර ප්‍රමාද සභා යුගය ගැනත් මිෂනාරි සභා යුගය ගැනත් අවසාන සභාව තුළින් දුර්මතදාරි සභා යුගය ගැනත් කතා කරනු ලැබුවා. ඊට පස්සේ 4 වෙනි පරිච්ඡේදයෙන් 8 වෙනි පරිච්ඡේදය දක්වා මුද්‍රා හතක් කඩුන් ලැබීම සම්බන්ධයෙන් මුද්‍රා කන්නද පොතක් තුළින් අපි දැක්කා දෙවියන් වහන්සේගේ අවසාන කැමැත්තේ සඳහන්ලා තිබ්බා. ඒ මුද්‍රා කඩුන විලාවේ අපි දැක්කා පළවෙනි මුද්‍රා 4 කරද්දී අශ්වයන් 4 දෙනෙක්ගේ පැමිණීමක් ගැන කතා කරනවා. සුදු පාට අශ්වයෙක්, ඊට පස්සේ රතු පාට අශ්වයෙක්, උදාසීන අශ්වයෙක් සහ කළු පාට අශ්වයෙක් කියන කාරණේ ඒ දෙවල් මේ ලෝකෙ දෙන්නා විනිශ්චයන් ගැන අන්තක්‍රිසෝස් ගැන කතා කරා. ඉන්නමතුල අපි දැක්කා 7 වෙනි මුද්‍රාව කඩන්න ප්‍රථම 7 වෙනි මුද්‍රාව කඩන අවස්ථාවේදී අපි දැක්කා හොරණෑ 7ක් ගැන කතා කරනවා. මේ හොරණෑ 7 අපි මීමේදී පළවෙනි හොරණෑ 4 තුලින් අපි දැක්කා ලෝකෙට එන්නා වූ විනිශ්චයන් ගැන කතා කරනු ලබනවා. අපි 9 වෙනි පරිච්ඡේදයෙන් 9 වෙනි පරිච්ඡේදය තුලදී අපි දක්නවා 5 වෙනි හොරණෑව විමුල් ලැබීම ගැන කතා කරනවා. මේ දක්වා නැත්තම් පළවෙනි හොරණෑවත් දෙවෙනි හොරණෑවත් තුන්වෙනි හොරණෑවත් හතරවෙනි හොරණෑවත් කියන හොරණෑ හතර පිඹිදී අපි දකිනවා 1 වෙනි හොරණෑව පිඹිනවස තංගෙන් ද්‍රව්‍යපති 8 වෙනි පරිශිද්ධ 13 වෙනි පදේදී කතා කරලා කියනවා 5 වෙනි හොරණෑව පිඹින්නට ප්‍රථම රාජාලියෙක් අහස වෙත පියාසර කරනවා. දුටිවි පියාඹන්ට සිටින දේවදූතයන් පිඹින්න සිටින දේවදූතයන් තුන්දෙනාගේ ඉතුරු හොරණෑ ශබ්ද නිසා පොළවේ වසන්නන්ට දුක් වේ නිසා 5, 6, 7 කියන හොරණෑ පිඹීමේදී මනුෂ්‍යයන්ට පැමිණෙනා වූ දුක් විපත්තියක් ගැන තමයි කතා කරනු ලබන්නේ. ඉතින් 5, 6, 7 කියන හොරණෑ තුන මිනිස්සු මත පැමිණෙනා වූ විපත්ති කාරණු ගැන කතා කරනවා. 1, 2, 3, 4 හොරණෑ පිඹීමේදී ලෝකයේ මැදට පැමිණෙනා වූ විපත්ති ගැන කතා කරන. ඒක 4 වෙනි හොරණෑවෙන් පස්සේ 4 වෙනි හොරණෑ පිඹින අවස්ථාව වෙනකන් මිනිසයන්ට දෙවියන් වහන්සේ පස්වෙල්වෙන්ට නැවත හැරෙන්න අවස්ථාවක් දීලා තිබ්බත් අපි දකිනවා 5, 6, 7 කියන හොරණෑ පිඹින අවස්ථාවේ සිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මිනිසයන්ට නැවත පසුතැවිලි වෙන්නට. ඉතින් අපි පදෙන් පදේ මේ කොටස ඉදිරියට යද්දී 9 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයට අපි අවධානය යොමු කරොතින් ඒ ස්ථානයේ කතා කරනවා 5 වෙනි දේවදූතයාද හොරණෑව පිඹේය. එවිට අහසෙන් තාරකාවක් පොළොවට වැටී තිබෙනවා කිතුයි. ඔහුට පාතාලයේ වලේ යන පුතේ 5 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේදී තාරකාව සංකේතවත් කරලා තිබුණා දූතයන් සම්බන්ධයෙන්. මේ ස්ථානයේ කතා කරනවා අහසෙන් තාරකාවක් පොළොවට වැටී නැගේ 5 වෙනි හොරණෑව පිඹිනකොට
යොහන්තුමා දකිනවා පෙර වැටී තිබුණා වූ තාරකාවක්. ඒ වැටී තිබුණා වූ තාරකාවට ඒ වැටී තිබුණා වූ දූතයාට පාතාලේ යතුරු ලබා දෙනවා දකින්නවා. ඉතින් මෙතන දෙකක් වැටිලා තියෙනවා දකින්නේ තාරකාවක්. නමුත් අපි දකින්නවා ඒ තාරකාවට කතා කරන්නේ පුද්ගල නාමයකින් ඔහුට කියන වචනයෙන්. ඒ නිසා තාරකාවෙන් සංකේතවත් කරලා තියෙන දූතයෙක් කියන කාරණය මේ තුලින් අපිට ගම්ය වෙනවා. ඒතර නම්වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේදී අර්ථ කරනවා. ඔහුගේ නම කුමක්ද කියන එක ගැන සඳහන් වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ඒ ස්ථානයේදී බලන්න යනවා. ඊට පස්සේ අපි දකිනවා මේ වැටි තිබෙන තාරකාව ගැන කල්පනා කරොත් ඔහුගෙන් කිතන්න පුළුවන් මේ ඉන්නේ සාතන්‍ය මේ කතා කරන්නේ සාතන්‍යනේ කියලා. නමුත් ඇත්තට මෙතන වැටි තිබෙන තාරකාවට සාතන්‍යන මේ කතා කරන්නේ හේතුව තමයි යේසුස් වහන්සේ පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පරිදි කතා කළා කියලා. මම මැරුණෙමි නමුත් පළව මම දැත් සදාකාලෙම ජීවත් සිටිමි. මරණයද පාතාලේ යතුරු මට ඇත්තේය කියලා. ඒ නිසා පාතාලේ යතුරු උන්වහන්සේ සතු තිබ උන්වහන්සේ සතු තිබෙන යතුරු උන්වහන්සේ බාර දෙන්නේ නැහැ සාතන්ට. ඉතින් පාතාලේ කියන කාරණය ගැන කල්පනා කරලා පාතාලේ ගැන විවිධ අදහස් ඇතමයි දරන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසි භාෂාවේ පාතාලේ කියන වචනයට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ bottomless pit කියලා. ඒ කියන්නේ අඩිය පත්ලක් නැති වලක් කියන කාරණේ. ඉතින් මේ සම්බන්ධයෙන් බලනකොට බයිබලයේ අපිට පාතාලේ කියන අදහස භාවිතා වුණා වූ අවස්ථා කීපයක් දකින්න පුළුවන්. එකක් තමයි අපි දකිනවා ලූකෝස් 8 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේදී උන්වහන්සේගෙන් ඉල්ලනවා ලෙගියොන් නැත්තම් යක්ෂ කණ්ඩායමක් අපෝ දැම්ම පාතාලට යවන්න බෑ මන්ද තාම කාලය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. ඒත් එක්ක අපි දකිනවා යූදස් පොතේ 6 වෙනි පදයේදී තමන්ගේ අධිපති ක්‍රමයෙන් ඔපවැති ස්වකීය වාසස්ථානක් තැයව දේවදූතයන්ට උන්වහන්සේගේ මහත් අවශ්‍යයේදී විනිශ්චය පිණිස අන්ධකාරයේ සදාකාලික බැඳුම් වලින් බඳුන් ලැබුණා. මේ අන්ධකාරය කියන එකත් ඇත්තටම පාතාලය කියන වචනේ තමයි මේ කතුවෙන් කතා කරන අන්ධකාරයට පාවිච්චි වෙලා තියෙන්නේ. ඊට පස්සේ නිරය කියන වචනේ නිරයට පාවිච්චි වෙලා තියෙන මේ පාතාලය කියන අදහසම ඒ වගේම ගන්නවා. ක්‍රිස්තුස් වහන්සේ මරණ ජීවිතාණයෙන් පසු පාතාලයට බැස්සෙක් කියලා අපි ඇදිලි ක්‍රමය තුළ භාවිත කරනවා. ඒ පාතාලයට බැස්සයි කියලා කියන්නේ උන්වහන්සේ යවන පිට මේ කියනවා පාතාලය තමයි. උන්වහන්සේ පාතාලයට ගොස් ඒ සිර වී සිටි ආත්ම නිදහස් කරන වුණා. ඒ නිසා තමයි අපි දකින්නේ කොරින්ති පොතේදී කතා කරනවා පාවතුමා ශුද්ධවන්තයන්ගේ ආත්ම සැරිසරනවා බොහෝ දෙනෙක් යෙරුසලමේදී දැක්කා කියලා. හේදිසේ කියලා කියන වචනේ පාවිච්චි වෙන්නේ ඇත්තනම් පාතාලයටම. ඒ නිසා පාතාලය කියන එක නිරය අපාය හේදිසය මේ නිමක් නැති විශ්වය හා සමාන කෙඹරක් ඇත්තව දෙයක් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි තවදුරටත් ඉස්සරහට ගියොත් ඔහු පාතාලයේ වල විවෘත කළේ අර දේවදූතයා මොකක්ද කරන්නේ පාතාලයේ වල පාතාලය විවෘත කරනවා. එවිට උණුක දුමමෙන් තුමක් වලින් නැගී ඉරත් අහසේ පහසත් වලේ තුමෙන් අඳුරු විය. එතකොට ඇයි මේ දුමක් එන්නේ? අපි දන්නවා පාතාලය ගැන කතා කරන්නේ නිරය ගැන කතා කරන්නේ නිරය ගින්නක් ගැන කතා කරනවා. ඉතින් ඒක සංකේතවත් කරන්න උඳුනක දුමක් මෙන් තුමක් මේ වලෙන් නැගී ආවා. ඒ දුමෙන් පළ ගැටියෝ පොළවෙන් පොළව පිටට නික්ම ආවෝ. මොකද සිද්ධ වෙන්නේ මේ පාතාලේ දොරට විවෘත කරන්ති දුමක් වෙන දුමත් එක්ක පළ ගැටියන් නික්මලා එනවා. පොළවේ ගෝනුස්සන්ට බලය තිබෙනා වෙනුන්ට බලය දෙන්න ලද්දේ. අතරම ගෝනුස්සන්ට තියෙන බලය ගෝනුස්සන්ට කෙනෙකු ඝාතනය කරන්න මේ පරලෝ යවන්න බැහැ. නමුත් ඔහුට ලොකු වේදනාවක් දෙන්න හැකියාව තිබෙනවා. තව දෙවියන් වහන්සේ මුද්‍රේ තමන්ගේ නලල්වල නැති මිනිසුන්ට මිස පොළවේ තනකොළ වලටවත් කිසියම් දෙයකටවත් කිසිකහකටවත් අනුතුරු නොකරන හැටියට ඔවුන්ට කියන්නට උන්වහන්සේම නියෝගයක් දෙනවා. කිසිම කෙනෙකුගේ ජීවිත හානියක් කරන්න බැහැ කියලා ඔවුන්ට අවසර දීන් තිබුණේ. මිනිසුන් මරණ පිණිස නොව ඔවුන් පස්මසක් වද කරනු ලබන පිණිස. ඇත්තටම එකක් උන්වහන්සේ කියන උන්වහන්සේගේ මුද්‍රාව නලල්වල දරන්නා වූ 8 වෙනි පරිච්ඡේදයේ කතා කළා වූ 147 සංකේතවත් කළා වූ සෙනෙකට බාධා කරන්න බැහැ. ඒත් එක්කම කිසිම මිනිසෙක් මරන්න බෑ. ඔහුට වද කරන්න විතරයි පුළුවන්. ඊළඟ කාරණේ පස්මසක්. ඇයි මාස 5කට විතරයි මෙයාට බලය දුන්නේ? ඇත්තටම පස්මසක් කියන එක ගැන කල්පනා කරොත්
මාස 5කට විතරයි පළඟැටියන්ගේ ආයු කාලය තියෙන්නේ. එතකොට ඇත්තටම සැබෑ පළඟැටියෝද මේ පොළොවේ පිටතාවේ කෙනෙක් ගැන කතා කරොත් අපිට එහෙම රූපකයක් ගන්න බෑ. නමුත් මේ බලේ තිබෙන්නේ පස් මාසක් විතරයි. ඒතර ඇයි එහෙම වෙන්නේ කියන ගැන විග්‍රහ කරපුවාම පස් මාසක් කියන්නේ සාමාන්‍ය පළඟැටි වදුරක් පළඟැටි මේ ලෝකේ පවතින්නේ මැයි ඉඳලා මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන පස් මාසය තුළ විතරයි. ඒක තමයි විද්‍යාත්මකව පළඟැටියන්ගේ ප්‍රවැත්ම ගැන සඳහන් කරන්නේ. එතකොට පස් මාසක් කියන අදහස් කරන්නේ පොළොවේ මතුවලා වෙන්න නිරේන් මතුවලා ආවේ ඇත්තට මේ ලෝකේ ජීවත් වෙන පළඟැටියෝ නෙමෙයි. එතකොට අපාය නැත්තම් පළඟැටියෝ ඉන්න බෑ. නමුත් පොළොවේ අනිරයේ සිරවේ සිටියා වූ ආත්මය කියන්නේ අන්ධකාර බලවේග අන්ධකාර ආත්ම යක්ෂ ආත්ම ඇවිල්ලා පොළොවේ කියව පළඟැටියන් තුලින් ක්‍රියා කිරීමක් ක්‍රියාදහසක් තමයි මේ ස්ථානයේ අපිට දකින්න පුළුවන්. ඔවුන් ඉතාම වේදනාකාරී ඔවුන්ගේ පහළදී ඉතාම වේදනාකාරී වෙනවා. නමුත් මිනිස්සු මැරෙන්න යන්නේ නැහැ. ඔවුන්ගේ වේදනාව මිනිස්සෙකුට බෝනස් එක ඇන්න කල හටගන්න වේදනාවක් විතරයි. ඒක මරණයට හේතු වෙන්නේ නැහැ. නිසා ඒ දවස්වලදී මිනිස්සු මරණය සොයන්නේ මේ මරණය සොයන්නේ කියලා මරණය ගැන කල්පනා කරනවා කියලක. නමුත් කිසි කෙනෙක්ට මැරෙන්න මේක හේතුවක් වෙන්නේ නැහැ. කිසිවෙකුත් මැරෙන්නේ නැහැ. නමුත් ඉතාම වේදනාකාරී කාල පරිච්ඡේදය මාස 5ක් මෙය ගත කරන්න යනවා මේ පළගැටි වතුර හමුවෙන්. මහා මැරෙන්ට ආශාවන් ඔය ඒත් මරණය ඔවුන් කෙරෙන් පලා යන්න කිසිම කෙනෙක්ට දැන් හරියට මේ පළගැටි දැස්ස කරාම සමහරට ඇම්බියුලන්ස් එකක් ඔවුන් ළඟට මැවිලා ඔවුන්ට බේත් දීලා ඔවුන් සුව කරනවා වගේ රූපයක් තමයි දැනෙන්නේ. ඔවුන්ට කවදාවත් මැරෙන්ට හැකියාවක් නැහැ. හේතුව මේ පළඟැටියන් දක්ෂ කිරීමේදී වේදනාව ඇතා අධිකවත් එකින් මරණය ඔවුන්ට උරුම වෙන්නේ යන්නේ නැහැ. අපි තවදුරටත් ඉදිරියට ගියොත් පළගැටියන්ගේ ආකාරයට යුද්ධයට සැරසෙන අශ්වයන් පළගැටියන්ගේ ආකාරය ගැන කතා කරන පළගැටිය කොයි වගේද යුද්ධයකට සැරසෙන අශ්වයන්ට සමානය. උන්ගේ හිස් පිට රන් වැනි ඔටුනු තිබුණාක් මෙන් වියතොට මේ විශේෂ පළගැටි වර්ගයක් ගැන මේ කතා කරා. යොහන්තුමා දකින පළගැටියන් යොහන්තුමා කියන කොයි ආකාරද කියලා විග්‍රහ කරන්න කරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඒ නිසා මෙතන වාගේ මෙන් වගේයි මෙන් ඒ වගේ වචන පාවිච්චි කරන එක සමාන කරන්න කොයි ආකාරක විග්‍රහ කිරීමක් කරන්න යොහන්තුමා උත්සාහ දරනවා. උන්ගේ මුහුණු මනුෂ්‍යන්ගේ මුහුණු වාගේය. ස්ත්‍රීන්ගේ හිස කෙස්මෙන් කේශ උන්ට තිබුණේ. දැන් මේ පද අරගෙන සමහර අය විවිධ රූපක ගොඩනගන්න උත්සාහ කරනවා. නමුත් පැහැදිලිවම ඉදරව පොතේ මේ යොහන්තුමා යම් උත්සාහයක් දරනවා අනාගතයේ දකින්න යන්නා උදේ තමන්ගේ වචනවලින් විග්‍රහ කරන්න. නැතුව මේ කියනා වගේ මිනිස් අවසාන කාලයේදී නැත්නම් අවසානයේදී අශ්වය වගේ පළඟැටි වෙන්නේවත් මේ උන් රත්තරන් ඔටුන් දාගෙන ඉන්නවත් ඒ වගේ මනංකල්පිත විකාර ගැන මේ කතා කරන්නේ. මේ යොහන්තුමා විග්‍රහ කරන උත්සාහ කරන නිසා අවස්ථා ගන්නාවක් තුළ ඔබ දකින්න පුළුවන් යොහන්තුමා කියන මෙන් මේ වගේ මේ හා සමාන මෙන්න මේ වගේ කියන වචන පාවිච්චි කරනවා. උන්ට තිබුණේ උන්ගේ පියාපත්වල ශබ්ද යුද්ධයකට දුවන බොහෝ අශ්ව රථවල ශබ්ද වගේ ගෝනුසන්ට වෙන්වල් ගාද කටුද උන්ට තිබුණේ. මනුෂ්‍යයන්ට පස් මාසක් අනතුරු කරන්නට උන්ගේ බලය තිබුණේ උන්ගේ වල්ගා වල. එතකොට මාස 5ක් දක්වා උන්ට බලය තිබුණා. එතකොට පළඟැටිය කියන එක බයිබලෙන් විතර සංකේතවත් කරලා තියෙනවා. විනිශ්චයන් සම්බන්ධයෙන් ඇතන විනිශ්චයක් එවීම සම්බන්ධයෙන් ඊශ්වරයෙන්ද විනිශ්චයන් අවස්ථා කීපයකදීම පළඟැටියන් තුළ දෙවියන් වහන්සේ වෙනු ලැබුවා. එනිසා නික්මයන් පොතේ 10 පරිච්ඡේදයේ අපි දකිනවා පළඟැටි උදුරක් වෙනවා. ද්විතීය කතා පොතේ එක රාජාවලිය පොතේ චොවෙල් පොතේ විනිශ්චය සංකේතයක් විදිහට පළඟැටිය වගේ දකින්න. ඊට පස්සේ ඊළඟ පදයට ගියොත් 21 පදයට ගියොත් 21 පදේ කතා කරලා තිනවා පාතාලයේ දූතයා උන් කෙරේ රජ විය. අපි දන්නවා හේතවක දේශ පොතේ 30 පරිච්ඡේද 27 පදේ පැහැදිලි උන්වහන්සේ වචන සඳහන් කරනවා පළගැටියන්ට රජෙක් නැත. හැබැයි මේ කියන අවසාන කාලේ නාව පළගැටියන්ට රජෙක් බිහි වෙන්න යනවා. රහසින් නාව දූතයා පාතාලයේ දූතයා උන් කෙරෙහි රජ විය. එතකොට මේ දූතයා තමයි මේ අය මෙහෙවන්නට යන්නේ. සාමාන්‍ය පළගැටියන් මෙහෙවන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය පළගැටියන්ට රජෙක් නැහැ. ඔවුන්ගේ නම හීබ්‍රව භාෂාවෙන් අබදෝන්‍ය, ග්‍රීක භාෂාවෙන් අපොලියෝන්‍ය යන නම ඔහුට ඇත්තේ. මේ වචන දෙකෙන් අදහස් කරන්නේ විනාශකයා කියන අර්ථය. එතකොට ඇයි යොහන්තුමා මේක හේබ්‍රේ භාෂාවෙනුත්
ग्रीक भाषावेन सन्धान करन्ने एकट हेतुव तमयि हेब्रू भाषावेन अर्थवत् कला युदेव्वंट मे पणिविडे ग्रीक भाषावेन अन्य जातिकयन्ट मे पणिविडे एतोट येसुस वहन्सेगे नामे दरन्ने नत्तम उन्वहन्सेगे संतकय नेवेयि नम मे प्रश्ने नत्तम मे फलंगेटुवक मे वेदनात्मक अड्डगीम ग्रीकयाटत् नत्तम अन्य जातिकयाटत् युदेव्वाटत् किन कण्णयन देकटम अताल वेन्न यनवा එතකොට 12 වෙනි පරිදි කතා කරනවා පළවෙනි දුක පසුවේ පසුවෙන් හොරණය පිම්වීමෙන් පස්සේ පළවෙනි දුක මේ පළඟටුව දුරත් එක්ක එන්න යනවා ඒක අවසන්යෙන් පස්සේ තවත් දුක් දෙකක් තවත් වේදනාකින් දෙකක් ගැන 6 7 හොරණය පිම්වීම ගැන සඳහන් කරනවා 6 වෙනි දූතයාද පිම්වේ එවිට ඒප්‍රාත් යන මහ ගංගාව ළඟ පඳින්නද දූතයාත් සතර දින මුදා පන්නේ හොරණයක් ඇතුළු සිටිය සාවෙන් දූතයාට කෙනෙක් කියලා ශබ්ද දෙවියන් වහන්සේ දී පිට රන් පූජාසනය යන් හත්තේ කෙරෙන් මට හොනේ 6 වෙනි මුද්‍ර 6 වෙනි හොරණෑව පිමිනකොට ප්‍රාත් ගංගාව නැත්නම් ඒප්‍රාත් ගංගාව ළඟ බන්න ළඟ මේ ඒප්‍රාත් ගංගාව ඇත්තටම හරි වැදගත් ගංගාවක් පරිණිසුන් තුර අපි දැක්කේ උත්පත්ති පොතේ කතා කරනවා උත්පත්ති 15 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියනවා ඒප්‍රාත් ගංගාව දේශ සීමාව පොරොන් දේශ සීමාව प्रधान विशेष දූතයන් සතර දෙනා මුදනවා මේ දූතයන් සතර දෙනා පුදන්න සෙතෙක්ක හරි කවුරැකෙනෙක්ව බඳුළු ලැබ තිබුණු කාලයකට පස්සේ උන්ට ඇහුව නිදහස් කරන් පස්සේ ඔහු සැසිරෙන් නිකන් විකෘති වුණ සත්වයෙක් විදිහට දැන් මේ දූතයන් සතර දෙනා වර්ෂ ගණනාවක් බැඳලා තිබු ස්වාමීන් වහන්සේ ඉතින් පූජාසනයන් හතර ප්‍රමත් කැදී 8 වෙනි පරිච්ඡේදය ගන්න පූජාසනය අන් මැද්දේ පූජාසනය මැද්දේ ශුද්ධවන්තයන් යාඥාවල් තමයි වපුරන ලිපුවේ දැන් එතනින් හඬක් නික්මලා ඇවිල්ලා කියනවා මේ අය සම්බන්ධයෙන් දෙවියන්හස්සේ විනිශ්චය කරන්න ඕනේ. එතකොට මේ අය මේ 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 අවස්ථාවේදී දූතය හතර දෙනා මුදනවා මේ මිදීමත් එක්ක සිද්ධ වෙන කාරණා හරිය වැදගත්. එතකොට ඒ ප්‍රත්‍යන ගංගා මහ ගංගාව ළඟ බඳින දූතය හතර දෙනා මුදා පන්නේ කියන ශබ්දය එනවා. එතකොට ඒ ප්‍රත්‍ ගංගාව ගැන බැලුවොත් මේක හැදකින් 1450ක් තිබ පොරොන්දු දේශයේ සීමාව කරගත්තව මං කලින් කෝලගේ බොහෝ වැදගත් සිදුවීම් වලට මුල්තැනක් දරුවා වූ සංදිස්ථානයක් තමයි මේ ඒප්‍රත් ගංගාව. මේ ඒප්‍රත් ගංගාව ළඟ හිටියා වූ දූතයන් හතර දෙනා මුදනවත් එක්කම සිද්ධ වෙන කාරණාව ගැන කල්පනා කළොත් ඒ දූතයන්ගේ පැමිණීමත් එක්ක ලෝකයේ ඉතිරිලා හිටියා වූ මිනිස්යන්ගෙන් තුනෙන් පහක් මරන්නට උන්ට නියම වෙනවා. ඒ විතරක් නෙවෙයි පැයටත් දවසට මාසෙට අවුරුද්දක් සූදානම් කරලා ඉපු සිටි ඒ දූතයන් සතර දෙනා මුදුන ලැබුවා. ඒතකොට මේ දූතයන් කලින් පෙර සූදානම් කරලා තිබ්බා. ඉතින් විවිධ මත තිබෙනවා පැයටත් දවසට මාසෙටත් අවුරුද්දටත් සූදානම් කරලා ඉපු සිටියා කියන එක. දින පොදු පිළිගැනීම තමයි මේකෙන් අවබෝධාරණය කරන උන්වහන්සේ සියල්ල අකුරටම හරි නිශ්චිත ලෙස පෙර සූදානම් කරලා තිබ්බ උන්වහන්සේක නිශ්චිතව උන්වහන්සේගේ වේලාවට අනුව ඉෂ්ට සිද්ධ කරනවායි කියන කාරණය. නමුත් සමහර අය මේකේ දින ගණනය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ගොඩක් අය කියන දින 391ක් කියලා එකට හේතුව හෙබ්‍රියු දින දර්ශනට අනුව එක් මාසයකට දින 30යි. එතකොට අවුරුද්දකට එතරම් දින 30ව 12ක් එතකොට 360ක් එන්න යනවා. ඊට අමතරව මාසයක් එතකොට 360යි 390යි දවසක් 391ක්. දින 391ක් කියලා ගණනය කරන නැත්නම් මතදාරින් ඉන්නවා. නමුත් අපි වැඩි අවධාරණයක් යොමු කරමු. මේකෙන් අදහස් කළේ උන්වහන්සේ නිශ්චිතවම සියලු කාරණාවල් ඉෂ්ට සිද්ධ කරන බවයි. ඊට පස්සේ අපි බැලුවොත් මේ දූතයන්ගේ පැමිණීමත් එක්ක ලෝකයේ තුනෙන් පංගුවක් මැරෙනවා. අපි දන්න 2008 වර්ෂයේ ඔක්තෝබර් මාසෙ නහොල් ලෝකයේ බිලියන 6.7ක ජනගහනයක් හිටියා. ඒතර මේ ජයග්‍රහණයෙන් තුනෙන් පංගුවක් කියද්දී අපි දක්වන මේ වෙනකොට පළවෙනි මුද්‍රාව දෙවෙනි මුද්‍රාව තුන්වෙනි මුද්‍රාව සහ හතරවෙනි මුද්‍රාව කැඩීම නිසා ඒ විපාක මනුෂ්‍යයන් පිට හෙළල තියෙන නිසා පළවෙනි පළමු මේ මුද්‍රා කැඩීමේදී ඇත්තරම ලෝකයේ පිරිස ඒ මුද්‍රාවට අනුව පිරිස මිය යන පිරිස ගැන කල්පනා කරද්දී ඒ අය ඇරුණාම
බිලියන 4.3ක් විතර වෙනවා. මේ විදිහට 4.3න් 1.4ක්ම මේ දූතයන්ගේ නිදහස් කිරීමත් එක්ක මිය යන්ට යන ඉතාම ලොකු සෙනඟ ප්‍රමාණයක්. ඊට පස්සේ කියන අසරු සේනාවල ගණන කිසි කෝටියක් දැන් අංකයක් දාලා තියෙනවා. අසරු සේනාවක් හිටියා අසරු සේනාවල ගණන කිසි කෝටියක් සාමාන්‍ය ලංකාවේ ජනගහනය හා සමාන ප්‍රමාණයක්. එතකොට විශාල රටක සූදානම් කළා වූ සෙනඟක් විදිහට තමයි මේ කුටි කන්නෑවද දකින්න පුළුවන්. ඇත්තට මේකෙන් ගොඩක් අය කියන්නේ මේ සංකේතවත් කරන එක් රටක ජන සමූහයක් නෙවෙයි, මේකෙන් සංකේතවත් කරන්නේ සභාව, ඒ කියන්නේ තුන්වෙනි ලෝක යුද්ධය කියන එක. ඒ නිසා ඉතා විශාල කණ්ඩායමක් කියන කාරණය ගැන රටවල් කිහිපයක එකතුෙන් හැදුණා වූ සෙනඟ කණ්ඩායමක් කියන කාරණය ගැන අවධාරණය වෙනවා. ඊළඟ පදයට යනකොට අපි ඊළඟ පදේ දකින්නවා 17-18 පදවලදී මෙසේ අශ්වයන්ද වොන් පිටහුන් අයද දර්ශනයෙන් දුටු. මේ අත්‍තරම අපි දකිනවා මේ දක්වා දුටුවා වූ කොටස යොහන්තුමාගේ අත්දැකීමකේ ස්ථානෙට ගිහිල්ලා තමයි ඔහුගේ අර කාල තරණයක් වගේ මම උඹට පළවෙනි පරිච්ඡේදයේ කිව්වා කාල තරණයක් වගේ සිටීම. නමුත් මේ දැන් කතා කරන්නට යන දේ දර්ශනයකින් දැක අනාගතයේදී. ඒ නිසා යොහන්තුමා උත්සාහ කරනවා මේක විග්‍රහ කරන්නට. එතනගා කිනිද ගිනිගල්ද ගෙන්දගම්ද ආකාරු ලයවැස්සම් ඔවුන්ට තිබුණේ අශ්වයන්ගේ හිස් සිංහන්ගේ හිස් වාගේ. නිසා මේක රූපකයක් විදිහට පෙන්වන්නේ මේක කතා කරන සිංහයන්ගේ හිසක් තියෙන ඔවුන්ගේ කටවල් වලින් දුන්නගෙන එහෙම මෙහෙම වචනාර්ථයෙන් මේ ගන්න බෑ. නමුත් මේක යම් කාරණයක් විග්‍රහ කරන්න දරන උත්සාහයක් බව මේ වාගේ කියන පදෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. හැබැයි මේ ස්ථානයේ කතා කරලා කියනවා මේ කටවල් වලින් ගිනිද දොම්ද ගෙන්ද ගම්ද නික්මුනේ. ඔවුන්ගේ කටවල් වලින් නික්මුනේ ගිනිද ගෙන්ද ගම්ද යන පීඩා තුනෙන් මිනිසයන්ගේ තුනෙන් කොටසක් මරුන් ලැබුවේ. අතන මේ කතා කරන්නට යන්නේ අනාගතයේදී ඇතිවෙනා යුද්ධයකදී යොහන්තුමා කවර දාකවත් නොදැක්කා වූ දෙයක් නැත්නම් ඉතා ප්‍රබල ආයුධ තුවක්කු කාලතුවක්කු මිසයිල මේ වගේ දේවල් සම්බන්ධයෙන් දැක්මක් දෝ කියන සැකය අපිට එනවා. මේ එතුමා කියන්නව විග්‍රහ කරන උත්සාහ කරන්නව දේත් වලින්. එතකොට මේකේ අපි තව ඉස්සරහට ගියාම 18 වෙනි පදේ දකින්න උන්ගේ කටවලින් නික්මුණු ගිනිඳ දුම්ද ගෙන්ද ගම් යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරුන් ලැබුවේ මක්නිසාද? ඒ අශ්වයන්ගේ බලයේ තිබෙන්නේ උන්ගේ කටවලත් වල් ගාවලත්. ඔබ දන්නවා දැන් කාලතුවක් ගත්තොත් වල්ගියක් වගේ කෑල්ලක් තන එකකින් ඇත්තහම පස්සෙ කටින් තුවක්කු කටින් තමයි ඒ බලේ නික්මෙන්නේ. ඒක කරනකොටගෙන මිනිස්සු බොහෝ අය මැරෙන්න ඇතට. ඇත්ත මේ අර අදින්නේ ප්‍රාත් ගංගාව අවට බිහිවෙන්ට යන්නා වූ නිර්මාණය වෙන්ට යන්නා වූ තුන්වෙනි ලෝක යුද්ධය ගැනද කියන සැකය ගොඩක් බයිබල් මතධාරීන් විග්‍රහ කරනවා. ඒකට හේතුව තමයි තුන්වෙනි ලෝක යුද්ධයක් හටගත්තු ඉන්දියාව, ඒ වගේම චීනය වගේ රටවල් මේ කොටස් ප්‍රධාන කොටස් කාර්ය වෙන්ට යයි කියන කාරණය ගැන. ඉතින් කෙසේ වෙතත් මේ ඇත්තටම කතා කරන්නේ අනාගතයේදී නැත්නම් යොහන්තුමාගේ දැක්මෙන් බලද්දී අනාගතයේ බිහිවෙන්න තිබුණා වූ බයිබලේ පැහැදිලිව කතා කරගෙන අවසාන කාලයේදී යුද්ධ හට ගන්නවා කියලා. ඉතින් මේ තුන්වෙනි ලෝක යුද්ධයේ අදහස බොහෝ මතදාරින්ගේ අදහස වෙලා තිබෙනවා. නමුත් මෙවැනි තත්ත්වයක් මෙවැනි මහා බයිබලේ කියනවා මේ කාරණා අස්පනා පිට ඉෂ්ට සිද්ධ වුණත් බයිබලේ අවසාන පදයේදී 19 වෙනි පරිච්ඡේදයේ අවසාන පදයේදී කියනවා ඉතිරි මිනිස්යෝද යක්ෂයන්ටත් දකින්ට අසන්ට එකෝ ඇවිදින්ට පුළුවන් රණදිහා පිත්තල ගල් ලී යන රුක්වලට නමස්කාර නොකරන ලෙස තමන්ගේ අත්වල වැඩගෙන පශ්චාත්තාප නොවුනේ. මෙච්චර දේවල් සිද්ධ වෙද්දී ජීවමාන දෙවි කෙනෙක් ඉන්නවා කියන දේ බයිබලයේ තිබෙනව සාධක තුලින් අස්පනා පිට ඉෂ්ට වුණත් බොහෝ අයගේ හිත සනසාගෙන හිත හරවා ගන්නේ උන්වහන්සේ වෙතෙන්නේ. ඉතින් මම ඔබට කිව්වා හතරවෙනි හොරණෑ පිමීමෙන් පස්සේ, කියන්නේ පස්වෙනි හොරණෑ පිමීමත් සමග කිසිම කෙනෙක්ට අවස්ථාවක් ලැබුණේ නැහැ ඒ කාල සීමාව තුළ උන්වහන්සේගේ ගැලවීම ප්‍රීතියට ඇතුල් වෙන්නට. හේතු උන්වහන්සේ සියල්ල මේ වෙනකොට කරලා තීන්දු කරලා අවසානයි අය විනිශ්චය. ඒ නිසා මේ කතා කරන්නා වූ මිනිස්සු ගැන කල්පනා කරොත් ඔවුන් රූප පිළිම නමස්කාර කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ දැඩි ලෙස කෝපාවිෂ්ට වෙනවා. නමුත් ඒ දෙයක් අතරින් මෙච්චර දියුමන් දෙවියන් අසු පසුපස යන මෙච්චර පීඩාවක් හැමවෙවත් ඔවුන් කල්පනා කරන්නේ නැහැ. ඒ වගේ මෙතන කතා කරලා කියන ඔවුන්ගේ මිනී මැරීමද මායම්ද වෛශකම්ද සොරකම්ද ගැන ඔවුන් පසුතැවිලි නොවුනේ. එතකොට මේ කියන කන්නේ අවසාන කාලයේ දෙවියන් අසුරට නොහැරෙන්නව අය
මිනිමැරීම් මිනිසියන් එකිනෙකා මරණ එක මායම් වෛශකම් සොරකම් කියන කාරණාවල් නතර කරන්න බැඳන රටක් රටක් විදිහට බල රටකින් රටක් කරකම් කරන පෙරමින යුගයක ඉන්නේ ඒත් එක්ක වෛශකම කියන ගිතා උසන්න උනා වූ යුගයක අපි ඉන්නේ මායම් මිනිමැරීම් අද ලෝකයේ වෙනදට වඩා දැඩි ලෙස මිනිමැරීම් වලට යොමුනා වූ සිනකන්නෑම කියන ඉතින් මේ වගේ වාතාවරණයක් හමු වෙන තමයි අවසාන කාලයට මුහුණ දෙන්නේ අපි මේ අවසාන කාලය පිළිබඳ තවත් පරිච්ඡේදයකින් නැත්නම් 10 වෙනි පරිච්ඡේදෙදී තවත් දවසක හමු වෙමු අපි එතෙක් මේ කොටස කියලා තව තවත් නඹුරු වෙලා එහෙටි රහස් ගැන හොයන්නට ස්වාමීන් වහන්සේට උත්සාහ කරමු කවුරුත් කියන නිසා දේවල් පිළිගන්නට වඩා සෙනෙහවන්තෙන් ඔබ උන්වහන්සේගේ වචනයත් එක්ක පොරබෙදලා ඔබ උන්වහන්සේගේ වචනයෙන් ගම්මේ වෙන්නා වූ සත්‍ය වෙන එක ගුණාක් විඳගත්තද බොහෝ දේශකවරු බොහෝ හිතුණු කණ්ඩායම් බොහෝ හිතුණු පෙළමිලා ඉන්නවා කවුරුහරි කෙනෙක් කියන දේක් අල්ලගෙන ඒ කියන දේ ආකාරයෙන් දේවල් විග්‍රහ කරන්න මුත් දේ වචනේ තව කෙනෙක්ට කතා කරන විදිහ නෙවෙයි පුද්ගලිකව ඔබට කතා කරන විදිහ ඔබ තේරුම් ගන්න ඕනේ ඒ නිසා ඔබ උන්වහන්සේගේ වචනේ අධ්‍යයනය කරන්න සොයන්න එළදරා පුත අමාරු පුතක් නෙවෙයි තේරෙන පුතක් නෙවෙයි නමුත් ඔබ ඒක අමාරුයි කියලා වෙන වෙන අයගේ මත හරහා බලන්න ගත්තොතින් ඔබට තේරුම් ගන්න බැරි වෙන නිසා ඔබ තනිව මේ දේවල් දෙවියන් අහසත් එක්ක කර්ම විග්‍රහ කරන්න යා පුත්පත් භාවිතා කිරීම ඔබට ඔබේම උන්වහන්සේ ඔබට එළදරා කරා වූ සත්‍යයක් අසත්‍යක් නෙවෙයි පැහැදිලි සත්‍යක් තේරුම් ගන්නට උන්වහන්සේ ඔබට උදව් උපකාර කරා වෙන නිසා මම නැවත ඔබට කියනවා මේ එළදරා පොත තේරුම් ගන්නට අමාරු නොදන්නා වූ රොකට් සයන්ස් වෙන පොතක් නෙවෙයි දෙවියන් වහන්සේ අපේ ජීවිතේ කරන්ට යන්නා වූ දේ ගැන පැහැදිලි උන්වහන්සේගේ වචනය තුළ අනිත් පොත් තුළ පරිපූර්ණ බයිබලය තුළ එළදරා කර තිබෙනා වූ දේවල් සාරාංශ කරලා විග්‍රහ කරන්නා වූ එක්තැනකට ගත්තා වූ සන්දිස්ථානයක් තමයි පිළිතුරු පොතේ දකින්න තැන්ට පොතේ කියන සිදුවීම මම මුළු බයිබලේ පුරා නැවත නැවත සනාථ කර අවස්ථා ගන්නට අපිට දකින්න පුළුවන්. අපි 10 වෙනි පරිච්ඡේදයෙන් මුල ගැසෙන තුරු වෑම කෙනෙක්ට ජේසු පිටයි.